ඔබේ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ළගමැති ෆාමසියෙන් ලබාගත හැක. ඔබේ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ළගමැති ෆාමසියෙන් ලබාගත හැක. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්තකට ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අමිල් නාත්මාසිංහගේ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වෘත්තීය වේදීන්ගේ වර්ජනය අවසන්. සරසවි ඇදුරු වර්ජනය දිගටම වර්ජනයෙන් පසුවත් දුම්රිය පමාවක් යකඩ යකාට බිලි වී දෙදෙනෙක් මරුට රජයේ මුද්‍රණාලයට තවමත් මුදල් නැහැ තැපැල් ඡන්දය යලි කල්යන ලකුණු CID බහරේ සිටින හරක්කටා සහ කුඩු සලින්දු මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට හරක්කටාට ජීවිතාරක්ෂාව ඉල්ලා පියා ශ්‍රේෂ්ඨාධිකරණයට යයි මහ බැංකුව ස්වාධීන වීමේ වැදගත්කම මහ බැංකු අධිපති පහදයි ලේසියට අඩු මුදල් ණය අරගෙන අද හිරවලා ඉන්නවා විනියෝපාතයේ 203 තියන් හිටපු නිසා අපේ සංචිතය කොහොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා මහ බැංකුව සාදීනව ක්‍රියා කරේ නැත්නම් අපිට වෙන්න මෙන්න මේ අත්දැකීම කිකිලියන් මසට දීමෙන් බිත්තර හිඟය උග්‍රවණ ලකුණු අපරාධෝ ප්‍රදේශයේදී මෝටර රථයක් දුම්රිය ගැටී අද පස්සර වේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අහංගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. අද පස්වරුවේ මහනුවර සිට මාතර දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය මෝටර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුනේ හබරාදුව මාගල්තොට දුම්රිය හරස් මාර්ගය අසලදී. අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර 200ක් පමණ දුරින් පිහිටි ඊළඟ දුම්රිය හරස් මාර්ගය දක්වාම එම මෝටර රථය ඇදී ගොස් තිබෙනවා. මෙතන හිටපු අයියත් කෑ ගැහුවා මේ සිග්නල් ලයිට් පැත් වැටුණු ඔක්කොම. ඒත් ඒ මිනිස්සු දැම්ම එකපාරට දැම්ම මෙතෙන්. කාර් එක නැවතුණා. මේ හරු වැදිච්ච එක අර එහාට කිලෝමීටරක් විතර දුරට ගියා. මෘත ශරීර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මෑතකදී ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ ඇතැම් පිරිස් අතර යම් රෝගී තත්ත්වයක් පැතිර යන බවට සමාජය තුළ විවිධ වාර්තා පැතිර යමින් තිබෙනවා. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප කළ සොයා බැලීමකදී සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය පැවසුවේ මෙය ලිස්ටීරියා ආසාදන තත්ත්වයක් බවට හඳුනාගෙන ඇති බවයි. ලිස්ටීරියා ආසාදනයෙන් එක් මරණයක් වාර්තා වී ඇති බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය තහවුරු කළා. අදාළ වාර්තා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යාංශයේද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය ඇතැම් පුද්ගලයින්ට වමනය, හිසරදය, උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසට දන්වමින් සංසරණය වන විවිධ සටහන් සමාජ මාධ්‍යවල මෙලෙස දැකගත හැකි වුණා. එම සටහන්වල දැක්වෙන්නේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ කිහිප දෙනෙකුට ලිස්ටීරියා විෂබීජය ආසාදනය වී ඇතැයි වාර්තා වන බවයි. ලිස්ටීරියා මොනොසයිටෝජේන්ස් ලෙස හඳුන්වන මෙම විෂබීජය ආහාර සහ ජලය මගින් පැතිරෙන්නක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය පැවසුවේ මෙම ආසාදන තත්වය බහුල ලෙස මාංශ ආහාර මගින් මිනිසුන්ට ශරීරගත වීමේ අවදානමක් පවතින බවයි. ආහාර මගින් ශරීරගත වන මෙම විෂබීජය බඩවැල් වලින් රුධිරයට එකතු වී අවසානයේ මොළයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත් ඇතැම් විට මාරාන්තික තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය පැවසුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාර දිසානායක මහත්මිය පැවසුවේ මාංශ ආහාරයට ගැනීමේදී හොඳින් පිස ආහාරයට ගැනීම තුළින් මෙම විෂබීජයෙන් වැළකිය හැකි බවයි. මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු ප්‍රජා වෛද්‍යවේදිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ
ලේකකාධිකාරී වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ මේ වන විට නිශ්චිතව හඳුනාගෙන ඇත්තේ එක් ලිස්ටීරියා ආසාදිතයෙකු පමණක් වන අතර එම ආසාදිතයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ වෙනකොට අදාළ ලිස්ටීරියා රෝගය තහවුරු වුණු රෝගීන් එක්කෙනෙක් පමණයි මේ වෙනකොට මිය ගිහිලා තියෙන්නේ. තහවුරු වෙලා තිබෙන තික රෝගියෙක් පමණයි. ඒ රෝගියා මේ වෙනකොට මිය ගිහිලා තියෙනවා. මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල තුළ මරණ කිහිපයක් සම්බන්ධව වාර්තා පළ කරලා තිබෙනේ සම්බන්ධව ඒ කරුණු සත්‍යතාවෙන් තොර බව තමයි අපිට පේන තියෙන්නේ. ඊට අමතරව තවත් රෝගීන් දෙන්නෙක්ගේ මරණ වාර්තා වෙලා තිනෝ. නමුත් ඔවුන් ලිස්ටීරියා රෝගීන් බව මේ මොහොත වෙන විටත් තහවුරු වෙලා නැහැ. ඒ නිසා කිසිදු ආකාරයක අවදානම් සහගත තත්ත්වයක් හෝ බය විය යුතු කලබල විය යුතු තත්ත්වයක් මේ මොහොතේ මේ රෝගය සම්බන්ධයෙන් නැහැ. රෝගය වැළඳීමට හේතු සහ පැතිරීම වැළැක්වීමට ගුණාදී ගන්න ඕන පීවර සහ රෝගී ලක්ෂණ මොනවාද? පාචන තත්ත්වයක් උණ බඩේ අමාරුවක් හිස රදේ වගේ තත්ත්වයක් නැතිනු පුළුවන්. සමහර අය සිහි නැති වෙන තත්ත්වයක පව සමහර අවස්ථාවලදී පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්සේදීම ඒ වගේම ආහාර පිළියෙල කිරීමේදී ඒ ගන්නා වූ තනිපාරක්ෂක ක්‍රියාමාර්ගවලට අනුගත වීම පමණක් සෑහෙනවා මේ රෝගයෙන් වැළකීලා ඉන්න. වයෝවෘද්ධ පිරිස්, කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ යම් යම් රෝග තත්ත්ව හේතුවෙන් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් මෙම විෂබීජයට පහසුවෙන් ගොදුරු විය හැකි අතර සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් පවතින පුද්ගලයින්ද කලාතුරකින් ඊට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පාශ්චරිත කිරි, ශීතකල මාංශ, සොසේජස් වැනි ආහාර පරිභෝජනයේදී සැලකිලිමත් වීමෙන් සහ හැකි සෑම විටම උණුසුම් හා පිරිසිදු ආහාර ලබා ගැනීමෙන් මෙම විෂබීජයට ගොදුරු නොවී සිටීමේ හැකියාවක් පවතින බවද සෞඛ්‍යාංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා. වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගිය රත්නේ කාන්තාවක් මරණයට පත් වෙලා තිනවා. තවත් තරුණියක් මරණයට පත් වෙලා තියෙන තොරතුරු පමණයි අපිට ලැබී තියෙන්නේ. අද වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සිරිපාද ප්‍රදේශයේ යොමු කරලා සෑම ආපන ශාලාවක්ම පරීක්ෂා කිරීමට කටයුතු සිදු කරමින් තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අප කළ විමසීමකදී පැවසුවේ අදාළ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගයක වෙළඳ සැලක කාන්තාවක් ලිස්ටීරියා ආසාදනයට ලක් වූ තොරතුර ඔහුද තහවුරු කළා. තවත් මරණ දෙකක් පිළිබඳව වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු වී නොමැති බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් ජනතාව මේ සම්බන්ධයෙන් බියට පත්විය යුතු තත්ත්වයක් මෙතෙක් උද්ගතව නොමැති අතර එවන් තත්ත්වයක් තහවුරු වුවහොත් සෞඛ්‍යාංශ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් ඔහු අවධාරණය කළා. වෘත්තීය සමිති 40ක් එක්ව ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු වේ සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කළා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව එම සංගමය පවසනවා. මේ අතර අද පෙරවරු වේ ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටින ආකාරය දක්නට ලැබුණා. තෙල් වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් සිදු කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බලපෑම ලැබුණා. ඊයේ පැවති වැඩ වර්ජන හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46ක් අහිමි වූ බවට ගණන් බලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම ගණනය කළ නොහැකි බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් අද දිනේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළා. එනව අද පෙරවරු වේ සිට දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරනවා. කෙසේ වෙතත් වර්ජනය අවසන් කරනත් අද පෙරවරු වන විට දුම්රිය ගමනාගමනයේ යථාතත්ත්වයට පත් වුණේ ඉතා මන්දගාමීවයි. ඇතැම් දුම්රිය ස්ථානවල විශාල වශයෙන් මගී ජනතාව රැස්ස සිටියේ ප්‍රමාණවත් පරිදි දුම්රිය නොමැතිවීම හේතුවෙන්. දුම්රිය සමරධිකාරතුමා ඊයේ දුම්රිය ධාවනයක් සිදු කරා කිව්වට ඒක ඉතාමත් විහිළු සහගත ප්‍රකාශයක්. ඉදියත් කරපු සංකේත වර වර්ජනයේ 100% සාර්ථකයි. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අතරින් එක් වෘත්තීය සමිතියක් පමණක් වර්ජනයට සහභාගී වූ බව එහි සභාපතිවරයා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති 8න් එක් වෘත්තීය සමිතියක් හැර අනිත් වෘත්තීය සමිති 7ම ඊයේ දිනදී රාජකාරීට වාර්තා කළා. සමස්ත සේවක සංඛ්‍යාව 26751න් 26250කට වැඩි සේවක සංඛ්‍යාවක් ඊයේ දිනේ රාජකාරීට
වාර්තා කරලා තිබුණා. අර එක් වෘත්තීය සමිතියක් සේවයට ආවෙ නැහැ කියලා අපට ප්‍රවාහණය සඳහා අපේ ඉලක්ක සපුරා ගන්න කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි දිනකට බස් රථ 4700 4750 අතර ප්‍රමාණයක් තමයි අපි ධාවනය කරවන්නේ. ඊයේ දිනේදී අපි බස් රථ 4553ක් ධාවනය කළා. එමෙන්ම ගුරු වෘත්තීය සමිතිද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්තිර වීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෙෆ් ස්ටාලින් මහතා සඳහන් කළා. ගුරුවරු ඉදිරිපත් කරපු ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වෙනකන් රාජ්‍යය සම්පූර්ණයෙන් නිහඬයි. ඒ වගේම අපි දන්නවා වෙනස් ශේෂ්ත්‍රවත් ගණනාවක් වැඩවර්ජනය නිරත වුණා. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ආණ්ඩුව පැත්තෙන් නැහැ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මුනිවත රකිමින් ඉන්න මේ ක්‍රියාමාර්ගයේ සම්බන්ධ. මේ කවුරුවත් දැන් ගුරුවරු එළියට ආවේ මොකක් හරි බලපෑමකින් නෙමෙයි ස්වේච්ඡාවෙන් ගුරුවරු විදුහල්පති එළියට ආවේ. මේ පණිවිඩය තේරුම් නොගෙන අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ මුනිවත දකිනවා නම් අපිට වෙනවා ඊළඟ ක්‍රියාමාර්ග වලට යන්න. මේ අතර වෘත්තිවේදීන්ගේ වෘත්ති සමිතිය සඳහාය කොළඹදී සාකච්ඡාවක් නිරතුණා. එම සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතී සම්මේලනය සඳහන් කළේ තම සංගමේ ඉල්ලීම් වලට සෑහීමටපත් විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්ති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි. විශ්වවිද්‍යාල වල අපි ආරම්භ කරපු වෘත්ති සමිතිය ආරකලේ තවමත් මේ විදිහට බ්‍රහස්පති ඉඳලා අඛණ්ඩව පැවැත්වගෙන යනවා. ඒක නතර වුණේ නැහැ අද දවසේ. අපි ඉදිරි දින කීපය තුළ ඇති වෙන තත්ත්වය සහ ඒ මතත රජයේ ප්‍රතිචාර අනුව නැවත වතාවක් ඒ පිළිබඳ සමාලෝචනය කරන්න අදහස් කරනවා. ඒ උසස් පෙළ ඇගයීම් කටයුතු වලින් අපි ඈත් වෙන්නට ඒ තැනට අපිව යොමු කරේ මේ අපි ඉදිරිපත් කරපු මේ බදු පිළිබඳ ප්‍රශ්නයට අපිට සාධාරණ පිළිතුරක් ලැබෙච්ච නැති නිසා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඕනෑම අවස්ථාවකදී අපි සූදානම් මේ තීරණ සින්දු සලකා බලන්න අපිට සාධනීය මට්ටමින් ප්‍රතිචාරයක් ලැබෙනවා. විශේෂයෙන් සාකච්ඡා වෙච්ච කරුණු තමයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපිට ලැබිච්ච ලිපිය සම්බන්ධයෙන්. අපි අද වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව හැටියට ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු ලිපියක් යවනවා ඒ ලිපිය සම්බන්ධයෙන්. එහිදී ඒ ලිපිය සඳහන් වෙන සමහර කරුණු පිළිබඳව අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැඩි පීඩනයකට පත් වෙලා ඉන්න අවස්ථාවේ කිසිසේත්ම අපි සූදානම් නැහැ මාස 6ක් බලාගෙන ඉන්න මේ සහනයක් ලැබෙන තුරු. ඒ නිසා අපි මේ ලිපියෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති ලේකම්වරයාගෙන් ඒ සාකච්ඡාව ජනාධිපතිවරයා සමග මේ මාසේ 22 වෙනිදාට ප්‍රථම අපට ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම මේ විදිහට ඉෂ්ට නොවුනොත් ඉන් පස්සේ වහාම නැවත වතාවක් අපි අපේ වෘත්තිකයන්ගේ වෘත්ති සමිති එකමුතුවේ හැටියට දැඩි වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට එළඹෙන්නට අපිට අකමැත් වෙනවා. නැවත වතාවක් සිදු වෙන බව සඳහන් කරන්න කැමැති. උසස් පෙළ උත්තරපත්‍ර සුපරීක්ෂණය මේ කටයුතු කිසි දෙයක් සිදු කරගන්නට නොහැකිව තාම උත්තරපත්‍ර බැලීම ආරම්භ කළා නැහැ. ඒක මම හිතනවා රටක් වශයෙන් දරුවන්ට විශාල පාඩුවක් කියලා. ඒ නිසා තාමත්ම ගෞරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මේ ඉල්ලීම සලකා බලලා හෙට සිට විශ්වවිද්‍යාලවලට වාර්තා කරලා විශ්වවිද්‍යාලවල කටයුතු වගේම උසස් පෙළ දරුවන්ගේ ඒ කටයුතු වලටත් සහභාගී වෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරු අඛණ්ඩ වැඩ වර්ජනයකට මේ අවස්ථාවේදී යයි කියලා. කොළඹ වරායේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දක්නට ලැබුණු අතර සේවක පැමිණීමද ඉහළ අගයක්ගෙන තිබුණා. අද වරාය කටයුතු සාමාන්‍ය පරිදි උදෑසන 7:00 සිට ක්‍රියාත්මකයි. 400ක්ම වැඩ පටන් ගත්තා. මස් රාත්‍රලම ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ අපිට සාධාරණ විදිහට මේ බද්ද ගලපලා වරාය වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක. කොළඹ ජාතික රෝහලේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරන අතර සෙස් රෝහල්වල කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වුණා. ස්ට්‍රයික් කරනවා කියලා හැමදාම කරන්නේ මිනිස්සු බිල්ලට දීලා එක්ක දිනන්න ඕනේ එක්ක මොන හරි වෙන්න ඕනේ. දිනන දැන් ස්ට්‍රයික් එක. ඒ කට්ටියගේ පැත්ත බල්ලා කරනවා. ඉතින් අනිත් මිනිස්සු පැත්ත කිසි දෙයක් වෙන්නේ නැහැ. හොඳයි නවත්තපේ මේ අතේ තියෙන තත්ත්වය අනුව මිනිසුන්ට සාහනයක් පොඩ්ඩක් ලැබිලා තියෙනවා. ඒගොල්ලන් ඉල්ලීම මම කියන්නේ සාධාරණයි. ඔක්කොම එකතු වෙලා පිස්සු නටනවා. අයින්සක මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ. ඊයේ පැවති වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දෙවැනි රවහල් රසක කටයුතු අඩාල වූ අතර ත්‍රිකුණාමලයේ මහ රෝහලේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය හිමි වී තිබුණේ මෙලෙසින්. නිරන්තර සාකච්ඡාවකින් ප්‍රබල සාකච්ඡාවකින් විසඳිය යුතු ප්‍රශ්නයක්. පැලිසිදා කිල්ලිගුණ ආගේ හැරි මෝඩ ඉල්ලීම රජයට දෙනවා නම් දෙන්න පුළුවන්. බදු වැඩි කරලා බස් කර නැවත අර පාදිනිය මාර්ගයේ යන්න එපා. ඒ පොරක්තිය ප්‍රදර්ශනය කිරීම තමයි මේ වැඩ වර්ජනයට හේතුව. කම්කරුවෝ වගේ ඉන්න සෞඛ්‍ය සේවකයොත් වැඩ වර්ජනය කරනවා. ඇයි ඒ GMO එකෙන් ආදර්ශයෙන් ඒගොල්ලත් හිතනවා අවුල් වස්සන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ උන කේල් මලට ඔය කොයිවත් යන ෆුටා කියන හොර ආචාර්යවරුත් එක්ක එකතු වෙලා එකට සටන් කරන්නේ. විශ්වවිද්‍යාල ඇදුරු කියන්නේ තනි කරම හොර විශේෂයෙන් ෆුටා කියන එක. සම්මිශීලී බවක් අපි දැක්කේ නෑ. දිගටම කියපු දේ තමයි IMF කියන කතාවත් එක්ක කිසිදු වෙනසක් මේකෙදි කරන්න බෑ කියන එක තමයි දිගටම කිව්වේ. මේ සටන් ලැබු ජයග්‍රහණයක් විදිහට අපි සලකනවා. ඒක ධනාත්මක දෙයක් විදිහට සලකනවා. මොකද පොලකැලලක්වත් එළියට දාන්න මේ වෙනකන් බලධාරීන් කැමැත්ත ප්‍රකාශ කරලා හිටියේ නෑ. ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ සහතිකයක් එක්ක ජනාධිපති ලේකම්තුමා අපිට ඉදිරිපත් කරපු ලියවිල්ල අපිට
මේ මොහොතේදී වහාම ඒ මොහොතේදී වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවුණත් අපිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ ජනතාව පැත්තකිනුත් හිතලා විශේෂයෙන් අපේ සාකච්ඡා සංගම්වල ඒ යෝජනා සැලකිල්ලට අරගෙන අද දින උදෑසන 8:00 සිට නිමා කිරීම සඳහා රජ බඳාරින සංගමයේ තීරණය කළා. දිවයින පුරා සියලුම රෝහල් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වෙනවා. 20 වෙනිදා මේ ජාත්‍යන්තර මූල අරමුදල එකඟතාවයේ අවසන් වීමත් එක්ක 21 වෙනිදාම අපිත් එක්ක සාකච්ඡාව ආරම්භ කරනවා කියලා ඒ සම්බන්ධයෙන් එකඟතාවය පළ කළා. පළත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබී දින 6ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බව රජයේ මුද්‍රණ යාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් අය වැඩිදුරටත් දන් බෑත්තේ මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කළද අවශ්‍ය මුදල් ලබා දීමට මහා භාණ්ඩාගාරයේ මෙතෙක් කටයුතු කර නොමැති බවයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පසුගියදා මහා භාණ්ඩාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් එම ඉල්ලීමට මෙතෙක් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත්තේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ලබා නොදීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. එබැවින් තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවද ඇය මැතිවරණ කොමිසම වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 201 මුදලක් අවශ්‍ය බවත් එම මුදල් මහා භාණ්ඩාගාරයේ විසින් නිකුත් කිරීමෙන් පසු දින 6ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිය හැකි බවත් මාසක් ඇතුළත සියලු මුද්‍රණ කටයුතු අවසන් කළ හැකි බවයි මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත වැඩිදුරටත් දන්වා ඇත්තේ. පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙම මස 28 සිට 31 දින දක්වා පැවැත්වීමට නියමිත අතර එම දිනයට ඡන්ද පත්‍රිකා මුද්‍රණයකට ලබා දීමට නම් මෙම මස 22 වන විට මුදල් ලබා දීම සිදු කළ යුතුයි. ඒ සඳහා ඇත්තේ තවත් දින 6ක කාලයක් පමණයි. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වෙන් කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටද නියෝගයක් නිකුත් කර තිබුණා. මේ වෙනකොට තියෙන තත්ත්වය අනුව ඉතාම පැහැදිලි අප්‍රේල් මාසයේ 25 වෙනිදාට පළාත් පාලන ඡන්දයේ පැවැත්වීමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ආණ්ඩුව මොන ගැටලු මොන බාධක තිබුණත් යම් ප්‍රමාදයක් සිද්ධ වුණත් මැතිවරණය පවත්වන්නට ක්‍රියා කරයි කියලා අපි යම් විශ්වාසයක් තිබුණා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණය විසින් ලබා දීපු තීන්දුව විවේචනයට ලක් කරන තත්ත්වයකට රටපත් වෙලා තිබෙනවා. ඔවුන් උත්සාහයන් 30කට ආසන්න ප්‍රමාණයක් විවිධ විදිහට මේ මැතිවරණය කල්දාණ්ඩ නිල විදිහේ ක්‍රියාමාර්ග විවිධ උත්සාහයන් ආණ්ඩුව ගනිමින් තිබුණා. නමුත් අපි හිතුවා අධිකරණයට මේ අය ගරු කරයි කියලා. හැබැයි මේ වෙනකොට ඒ තත්ත්වයත් නොසලකා හරන ස්වරූපයකට ගිහිලා තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වූ අතර එහිදී තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. එම හමුවේදී තීරණය කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ විසින් විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දිය යුතු බවයි. 2021 වර්ෂයට අදාළ එම ගිණුම් ප්‍රකාශ ඉදිරි සති දෙක ඇතුළත බාර දෙන ලෙස සියලු පක්ෂ වෙත දැනුම් දීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ. එලෙස නොකරන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට ඇති හිමිකම අවසන් කිරීමටද නියමිතයි. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් එළඹෙන 23 වෙනිදා පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර පළාත් පාලන ආයතන 340ක නිලකාලය එළඹෙන 19 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් එම ආයතනවල ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරු අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු සියලුම මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ටත් නගර සභා සහ ප්‍රාදේශීය සභා පාලනය එහි ලේකම්වරුන් යටතටත් නිල වශයෙන් පැවරෙනු ඇති. මේ අතර කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව සඳහා නවලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
වැඩ වර්ජනයට එක් වූ රාජ්‍ය සේවකයින්ට දිනක වැටුප අහිමි වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානකර් මහතා පවසනවා. මේ අතර වැඩ වර්ජනය, පළාත් පාලන ඡන්ද විමසීම සහ වත්මන් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. අන්තිමට බලපුවාම අර අපේ ගමේ කතාවක් තියෙනවා, ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. කිරි නැත්තම් කිරි එළ දෙනක් කොහොමද කිරි දෙන්නේ? ඒ වගේ තමයි භාණ්ඩාගාරේ අල්ලි නැත්තම් කොහොමද? විශාල මුදලක් ඉල්ලනවා මේ පඩි වැඩි කරන්න ඉල්ලනවා. මම බදු කපා හරින්න කියනවා. ඒවා කරන්න තියෙනවනේ මුදල්. මේ මේ මැතිවරණේ තියාගන්න බැරුව දඟලනවා මුදල් නැතුව. ඒ තියෙද්දි මේගොල්ලෝ ඉල්ලනවා මෙහෙන් මේගොල්ලොන්ගේ වරප්‍රසාද දෙන්න කියලා. මේක මෙහෙවපු මූණු ටිකමයි අරගලේ හිටියේ. රජය ඉඟි කරනවා මේ විදියට දිගටම වැඩ වර්ජන ක්‍රියා මකුණොත් ඒ වාට බොහොම බරපතල විදියට ප්‍රතිචාර දක්වන රජය සූදානම් වෙනවා කියලා. මම දැක එක නායකයෙක් කියනවා මේ පහුගිය කාලේ ඔය වගේ දේවල් කරන්න කියලා මුගදී මැරුණා. ඒ අඩුගානේ මරණ කරපු අය කවුද කියලාවත් හොයාගන්න බැරුණා කියලා. ඒ නිසා තමයි අපි නැවත නැවත කියන්නේ කරුණා කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්ද අයිතිය ලබා දෙන්න. දැන් මේ පළාත් පාලන මැතිවරණ තියන්න තුව දිගින් දිගටම කල් දානවා නම් දැන් කැඳවන්න මහ මැතිවරණ. මැතිවරණ පවත්වන දිනේ පිළිබඳ මුළු රටටම තියෙන දැඩි සැකයක්. මැතිවරණ පවත්වන දිනේ නිශ්චිත වශයෙන් අමාත්‍යංශ සංශෝධනයක් සිදු වෙන්න නියමිතයි කියලා කිය. හැබැයි චන්ද්‍රසේන මහතුමත් ඒක බව සනාථ කරා. ඔය එතන ඉන්න ඔකොටමැටි අමාත්‍ය ධුරයක් දරන්න සුසු කෙනෙක් මම. හැබැයි මම ඉන්නේ මෙතන. මේ වෙලාවේ අපි අමාත්‍ය ධුරය ගන්න නෙවෙයි කල යුත්තේ. මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න අපි හැම කෙනෙක්ම දායක වෙන්න. දැන් ජාතික ජන බලවේගය කියන උන්ට විශාල ජන රැල්ලක් තියෙනවා කියලා. රැල්ල බලන්න ඕනේ ඡන්දෙ තිබ්බට පස්සේ. මම ගමේ ඉන්න මිනිහනේ. අපි සරම ගහගෙන බුලත් පිට කාගෙන අපි ගමේ ඉන්නේ. අපි දන්නවනේ ගමේ තත්ත්වය. හැබැයි මම පිළිගන්නවා ජනතා මුක්ති උරුමට තිබ්බ 103යි 110ක් වේ සමහරට. අනුර කුමාර සනායක මහත්තයා කියනවා හොරුන්ට දූෂිතයන්ට ඡන්ද දෙන්න. නැතා විමුක්ති රෝහලේ සියලු දෙනාම විශ්‍රාමයට ගන්න. රාජ්‍ය නිල නිවසවල ඉන්න බාගෙනවා. ලාල්කන්ත අදත් ඉන්නේ. මාදිබල රාජ්‍ය නිල නිවසේ. බය නැහැ ගන්න ගොඩක් බය උනේ. දැන් මහින්දානන්ද උනත් ඊටාම බය වෙලා කලිසමය ගැලවෙන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල හිතනවා ජනතාවට පහර දීලා බියවද්දලා මොන හරි කරලා තමන්ගේ බලය අල්ලන් ඉන්න පුළුවන් කියලා. මහින්දානන්දට කියන්න තියෙන්නේ ඔයා මේ මර්ධන තර්ජන දාන්නේ කාත් එක්කද කියලා ඔයත් මතක තියාගන්න. දේශපාලන වශයෙන් මහින්දානන්දට කියන්න ඕන ඔයාට අපි බය නැහැ කියලා. ලාල්කන්ත කියනවා මේක අඛණ්ඩව ගෙනියන්න හොඳ නැහැ මේ වෙලාවේ මේ වර්ජන තුලින් ජනතාවට පීඩනයක් එනවා කියලා. ඒ පක්ෂෙම වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ. එයා කියනවා සම්පූර්ණයෙන්ම මේක අකර්මණ්‍ය කරනවා, මේ ආණ්ඩුව පළව හරිනවා, පාලකයෝ එළවලා තමයි මේක නවත්තන්නේ කියලා. එතකොට ජීවිත එකක් දෙකට බෙදිලා. තැපැල් දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දවසක ආදායම මිලියන 30යි. එතකොට මේ මිලියන 30 ඊයේ දවසේ තැපැල් දෙපාර්තමේන්තුවට නැති වුණා. તો මේකේ වාක්කීම ගන්න කවුද? අපේ රටේ එක වෙලාවකට දේශපාලඥයෝ කම්කරුව පාවිච්චි කරනවා තමන්ගේ පැවැත්මට. වෙලාවකට ආගම පාවිච්චි කරනවා. වෙලාවකට ජාතිය පාවිච්චි කරනවා තමන්ගේ පැවැත්මට. වෘත්තීය සමිති කට්ටියක් තමන්ගේ පැවැත්මට පාවිච්චි කරනවා කාන්තාවෝ. පාවිච්චි කරනවා සේවකයෝ. දැන් මේ ඊයේ පාරට බහැපු අය පාරට බැස්සේ හැමෝටම බදු වදින නිසාද? නෑ. බදු වදින්නේ ලංකාවෙම 85,000කට විතරයි. වහපු වරායෙන් පාඩුව බිලියන ගාණක් ඊයේ. වරාය වස්සපු ප්‍රධානියගෙන් පඩියෙන් කැපෙන්නේ 1250යි. ලංවීම වැඩ අඩපණ කරා. ඒ අයට නම් ටිකක් ලොකු ගණන් වලින් කැපෙනවා. මොකද ඒ තරම් අතිවිශාල පඩි. සේවයට වාර්තා කරලා තිබුණා 60%ක්. ඒ තමයි හැබැයි ආයතනය දිව්වා 140ක් ආවේ නැහැ. ඒ 140 අතිරික්ත සේවකයන් හැටියට අපි රජය තීරණය කළා. ඒතර ප්‍රතිවිහගත කරන්න පුළුවන් විදුලි බල මණ්ඩලයේ 140ක් අපිට අයින් කරන්න පුළුවන්. අපේ ආයතනවල ඊයේ ආපු නැති අය පඩි දෙන්නේ නැහැ. ඉස්සරහට කල්පනා කරනවා ඒ ගාණෙන් අපිට ආයතන දුවන්න පුළුවන් කියලා. නව ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත හරහා දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ස්වාධීනව රටේ මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවට අවස්ථාව ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැවති දේශනයකට එක්වමින් ඔහු මේ බව පැවසුවා.
රජයේ බදු මුදල් ගෙවන්නගේ යැපෙන ආයතන කියලා බදු මුදල් ගෙවන්නාට අයිතියක් නැහැ ඒ ආයතනේ ගන්න තීරණ වලට බලපෑම් කරන්න. හැබැයි ඒගොල්ලෝ වග කියන්න ඕන රටේ ජනතාවට 2020 21 22 වර්ෂවල අපේ මුදල් ප්‍රතිපත්ති රාමුව වෙනස් කිරීම තුළින් පොලි අනුපාතය සහ විනිමය අනුපාතය මහ බැංකුවට අවශ්‍ය විදියට පාලනය කරන්න නැතුව ඒක ෆික්ස් කරා. ලේසියට අඩු මුදල් ණය අරගෙන අද හිරවලා ඉන්නවා. විනිමය අනුපාතය 203% හිටපු නිසා අපේ සංචිතය කොහොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒතර ඒකේ ප්‍රතිඵලමයි පොලි අනුපාතය තීරණ කිරීම සහ විනිමය අනුපාතය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීම මහ බැංකුව සාධීනව ක්‍රියා කරේ නැත්තම් අපිට වෙන්නේ මෙන්න මේ අත්දැකීම. රජයට පමණක් නෙමෙයි මුළු රටටම. ඒක තමයි අපි අද අත්විඳින්නේ. විනිමය අනුපාතය සහ පොලි අනුපාතය අපට ඕන විදිහට තීරණය කර හැකි මුදල් මණ්ඩලයකට බලපෑම් කරන්න ඕන කියන අවශ්‍යතාවය ආපු නිසා තමයි මේ තත්ත්වයට ආවේ. ඒක නිසාම තමයි මේක අවශ්‍ය වෙන්නේ. දැන් පොලි අනුපාතය සහ විනිමය අනුපාතය අතර ලොකු විවාදයක් කරන මිදස්සල විශාල වශයෙන් අදහස් ප්‍රකාශ වෙනවා හැමතැනම. ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ එක්ස්පර්ට්ස්ලා හිටපු මහ බැංකුතුන්ලා දාරින් විවිධ අදහස් ප්‍රකාශ කරනවා මේක නිසා මේක වුණා මේ නිසා මේක මේක මහ බැංකුවේ වැඩක් නෙමෙයි කාගේ වැඩක් කීයක කතන්දර කියන මහ බැංකුව සාධිනව ඒ කටයුතු කරනාගේ වාක්‍ය මහ බැංකුවට විතරයි තියෙන්නේ. මේක 390ට ගිහිලා නවතියි කියන වරුද්දන්තිමේදී එක එක කතන්දර එනවා. කරුවත් ඒ වාක්‍යෙම බාරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහ බැංකුවට සාධිනත්වය දීලා තීරණ කරන් දුන්නා විනිමය අනුපාතය පොලි අනුපාතය කියන එක රටේ දේශපාලන තීන්දුව මත වෙන සංසිද්ධියක් නෙමෙයි. ලොකු වාදයක් තිබුණා කවුදර ප්‍රොෆෙසර් හාවර්ඩ් නිකලස් කියලා කෙනෙක් ඇවිල්ලා අර ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් එක ලොකුවට සල්ලි අච්චු ගහලා ඒක නිසා ඒ රටේ ඉන්න මිනිස්සුන්ට සල්ලි තියන අයට විතර සල්ලි ගිහිල්ලා මේක මහ බැංකුව පාර්ලිමේන්තුව විසින් පාලනය කළ යුතුයි කියන මතයක් මම දක්වාගේ දැසල කියනවා. ඉතින් ඒක තවත් කතාවක් මම අහලා තියෙන මේක ක්‍රීම තුළින් මහ බැංකුව බටහිර රටවල් වලට ජාත්‍යන්තර මුල්ල ආයතනයට කියන විදිහට වැඩ කරයි කියන එක මම දන්නා නීතිය කොහෙද තියෙන්නේ කියලා. එහෙමනම් මේ කොහොමද වෙන කොහේ හරි තියෙන ආයතනයකට ඉතින් බලපෑම් කරන්න කියන එක ඒක මට තේරෙන්නේ නැහැ. තර්කන්තයා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මේකෙන් අයින් කරපු නිසා මේක නිකන් මේ මොනවාරි ප්‍රශ්නයක් වගේ. ඉතිහාසයේ උනේ ඇත්තටම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහ බැංකුව මුදල් මණ්ඩලය ඇවිල්ලා රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියේ තීරණ වලට වාසි වෙන විදිහට බලපෑම් කරනවා මුදල් ප්‍රතිපත්තියට. ඒක නිසා තමයි අර අපේ KPI එක 150 වුණේ. දෙපොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි. සුසිනින්ද දීප්තිය එලසින්ම රැක ගන්න. ලක්ස් මිනි බියුටි බාර්. ෆෙයර්ස් බේබි ක්‍රීම් රුපියල් 30ක වාසියක් දැන් රුපියල් 150යි. මෙරට දිස්ත්‍රික්ක කීපයක වායු දූෂණ මට්ටම යලිත් වතාවක් ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ වායු ගුණ තත්ත්ව දර්ශකයේ දැක්ුණේ ඒකක 158ක් ලෙසයි. වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද දිනේ යලි ඉහළ ගොස් තිබෙනවා. IQAR වෙබ් අඩවියේ දැක්ුණේ අද පෙරවරුවේ කොළඹ, ගම්පහ, බත්තරමුල්ල යන ප්‍රදේශවල වායු තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි. ඒ අනුව කොළඹ වායුගුණ තත්ත්ව දර්ශකය දැක්වුණේ 158ක් ලෙසයි. එය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ලෙසයි දැක්වෙන්නේ. මීට අමතරව ගම්පහ වායුගුණ තත්ත්ව දර්ශකය 123ක්, බත්තරමුල්ල 119ක් සහ යාපනයේ වායුගුණ තත්ත්ව දර්ශකය 114ක් ලෙස දැක්වුණා. මේ අතර පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ අධික ඝන මේදුම් තත්ත්වයක් දැකගත හැකි වුණා. මේ හේතුවෙන් මින්නේරිය හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණේ මෙලෙසින්. මේ අතර ලොව වායු දූෂණය ඉහළම නගර 50න් නගර 39ක්ම ඉන්දියාවේ නගර බව IQAR වෙබ් අඩවියේ සිදු කළ නවතම සමීක්ෂණයක් වන ලෝක වායු තත්ත්ව වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. රටවල් 131ක් ඇසුරින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර ලොව වායු දූෂණය ඉහළම රටවල් අතර ඉන්දියාව පසුවන්නේ 8 වන ස්ථානයේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෞඛ්‍ය ආරක්ෂිත වායු මට්ටම මෙන් දසගුණයක් ඉන්දියාවේ වායුගෝලය දූෂිත බවයි වාර්තා වන්නේ. කර්මාන්ත ශාලා ගල්ලංගුරු දහනය හා ගිනි තැබීම් හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. ලොව වායු දූෂණය ඉහළම නගරය ලෙස පාකිස්තානයේ ලාහෝර් නගරයේ සටහන් වන අතර දෙවන ස්ථානය චීනයේ හෝටන් හා තුන්වන හා හතරවන ස්ථානයන්ට පිළිවෙලින් ඉන්දියාවේ බිහ්වාන් හා දිල්ලි නගරයන් පත්ව තිබෙනවා. එම වාර්තාවට අනුව ලොව වායු දූෂණය වැඩිම රටවල් සිය අතරට ඉන්දියාවේ නගර 65ක් ඇතුළත් බවත් සඳහන්. කොවිඩ් සමයේදී පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. තුන්වන ශ්‍රේණියේ දරුවන් යොදා සිදු කළ සමීක්ෂයකට අනුව හෙළි වී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබා ගැනීමට 90% සිසු පිරිසකට නොහැකි වී ඇති බවයි. පසුගිය කොවිඩ් කාලවකවානුවේ පාසල් වසා තැබීම තුළින් දරුවන්ට සිදුව ඇති අධ්‍යාපන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබෙනවා. ඒ 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලපරාසය තුළයි. මෙම සංගණනයට තුන්වන ශ්‍රේණිය දරුවන් නියදියක් ලෙස දසදහසක ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා. සවන් දීම, කථනය, කියවීම, ලිවීම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදු කර තිබෙනවා. එමගින් අනාවරණය වී ඇත්තේ 90% පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳව දැනුමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. සවන්දීමේ ප්‍රවණතාව නොමැති ප්‍රතිශතය 73%. කථන කුසලතාවය අසමත් ප්‍රතිශතය 80%. කියවීමේ කුසලතාව සාක්ෂාත් කර නොගත් ප්‍රතිශතය 63%ක් වන අතර ලිවීමේ හැකියාව නොමැති ප්‍රතිශතය 66%. තුන ශ්‍රේණිය දරුවෝ විශේෂයෙන්ම COVID-19 බලපෑමට හසු වෙලා 50% හෝ 40% 50% හෝ 60% පාසල් යන්න ලැබුණේ දරුවන්ට දැන් COVID-19 පසකින් තිබ්බත් 2022 වර්ෂයේ අප්‍රිල් ඉඳලා ජූලයි අගෝස්තු විතර වෙනකන් වරින් වර පාසල් වසා දෙම විවිධ හේතුන් නිසා සමාජීය ප්‍රශ්න, අරගල, ආර්ථික ප්‍රශ්න මේ ඔක්කොමත් එක්ක ඉන්දර නැතුව වහන්න ඕන. හැබැයි ඊයේ දවස තුල පාසල වසා තැබීමෙන් පස්සේ මම දැක්ක සමහරු කියලා තිනවා we are delighted ඉංග්‍රීසියෙන් කියනවා. අපි උදාමයටපත් වුණා පාසල් සියල්ල එක දවසක් වසා තබන්න තිබුණා. මේ විදිහට තව කාලයක් ගියොත් මේ ප්‍රතිඵලය කොතනද නවතින්නේ? මේ අසරණ දරුවෝ 41 ලක්ෂය. ඒ දරුවෝ මානව හිමිකම් යන්නේත් නැහැ. හැබැයි මේ දරුවෝ ලක්ෂ 41ක් ගැන මානව හිමිකම් ගැන කතා කරන්න කෙනෙක් නැහැ. මෙන්න මානවයන්ට වෙලා තියෙන දේ. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන හරක් කටා සහ කොඩු සලිදු නිරීක්ෂණය කිරීමට කොළඹකොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ මහතා අත්දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මේ අතර හරක් කටා නැමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලින්දු මල්ෂික නොහොත් කොඩු සලින්දු නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ මහතා අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මැඩගස්කරයේදී අත්අඩංගුවටගෙන ඊයේ උදෑසන දිවයිනට රැගෙන ආ මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ අවසර ලබා තුන්. මේ අතර හරක් කටා සහ කොඩු සලින්දු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මැඩගස්කර් ගුවන් තොටුපළට රැගෙන ආ අවස්ථාවේදී ඔවුන් ගුවන් යානයට නැගීම ප්‍රතික්ෂේප කර කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එමගින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ ගැටුමක් ඇති කර ගනිමින් එරට තුල රැඳී සිටීමට බවයි වාර්තාවන්. කෙසේ වෙතත් අවසානයේදී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන් යානයට නංවා ගැනීමට හැකි වී තිබෙනවා. අනතුරුව මැඩගස්කරයේ සිට කෙන්‍යාවටත් කෙන්‍යාවේ සිට මුම්බායි වෙතත් ගුවන් මගින් ඔවුන් රැගෙන විත් එහි සිට ඔවුන් දෙදෙනා ආරක්ෂාකාරීව මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් සිව් දෙනාත් මැඩගස්කර පොලිසිය නිලධාරීන් දෙදෙනාත් සමත් වුණා. කෙන්‍යාවේ සිට ඉන්දියාවේ මුම්බායි බලා ගුවන් මගින් මුම්බායි වෙත හරක් කටා සහ කොඩු සලිඳු රැගෙන විත් ඇත්තේ දෑත්වල මාංචු පවා නොදමායි. ඒ ගුවන් යානය තුළ ඔවුන්ට මාංචු දැමීමට අවසර හිමින වූ බැවින් හරක් කටා සහ කොඩු සලිඳු ඇතුළු පිරිස මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ නීතිඥ කණ්ඩායමක්ද මැඩගස්කරය බලා ගොස්
සිට ඇති බවත් වාර්තා වන නීතිඥවරයෙකු සහ නීතිඥවරියන් දෙදෙනෙකු එම කණ්ඩායමට ඇතුළත්ව සිට ඇති බවයි පැවසෙන්. හරක්කට සහ කොඩු සලින්දු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ නිදහස් වීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් එරට පොලිස් නිලධාරීන්ට පිරිනැමීමට පවා ඔවුන් යෝජනා කර ඇති බවද එරටින් ලැබෙන තොරතුරු වාර්තා කළා. මේ අතර අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොඩු සලින්දු සහ හරක්කට සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් පළ කළා. අධිකරණයේ කුමන කාරණයක් කරයිද කියලා පූර්ව නිගමන මත අදහස් ප්‍රකාශ කරන්න අපිට අයිතියක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයේ මේ පිළිබඳ ගැඹුරින් සලකලා බලලා, මොකද මේ අපරාධකාරයෝ කියන්නේ රටේ සමස්ත සමාජයටම පිළිලයක් වෙච්ච අපරාධකරුවෝ. අධිකරණය රටේ ජනතාවගේ ආරක්ෂාව පැත්ත බලලා සාධාරණ ලෙස යුක්තිය ඉෂ්ට කරයි. අධිකරණ තීන්දුව පිළිබඳව යම් යම් විවේචන තියෙනවා. අපදීම පිළිබඳව කාරණේදී අපිට බරපතල ගැටලුවක් තියෙනවා. අපිටත් මේක පැහැදිලි කරගන්න බැරි තත්ත්වයක් රටේ තියෙන්නේ. ජනතාව අහන ප්‍රශ්නවලට අපිට උත්තර නැහැ. අපි හඳුනාගත්ත සමහර පොලිසිය වලින් කුඩුයි කියලා එවනවා, කුඩු නොවන දේවල්, විෂමද්‍රව්‍ය කියලා එවනේවා. ඇත්තටම විෂමද්‍රව්‍ය නෙවෙයි. ඉඳලා හිටලා එක සාම්පලයක් දෙකක් එහෙම වෙනකොට අපිට සාධාරණ හිතා ගන්න පුළුවන් ඒක වැරදීමකින් වුණා කියලා. නමුත් සමහර පොලිසිය වලින් එන සංඛ්‍යාව ගත්තම 20ක් 30ක් 35 වසරකට එනකොට කුඩු නොවන වෙනත් දේවල් හැබැයි විෂමද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. ජනතාවගෙන චෝදනා තියෙනවා පොලිසිය කුඩුයි කියලා ඉදිරිපත් කරනවා. මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරපුම ඇප දෙන්නත් බෑ. නිසා මාස ගණන් ඒ තැනැත්තන්ට ඇප ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වැඩි වශයෙන් කුඩු නොවන සමහරලාට පැනඩෝල් කුඩු ඒ වගේ වයි ඉදිරිපත් කරලා අධිකරණයට සැකකරුවෙක් ඉදිරිපත් කළා. මේ මද්‍රව්‍ය ළඟ තබා ගත්ත තැනැත්තෙක් විදියට තමයි රිමාන්ඩ් සිරභාරයට පත් කරන්නේ. අවසානයේදී මාස ගණන් ගියාට පස්සේ රස පරීක්ෂක වාර්තා දෙනකොට ඒවා විෂමද්‍රව්‍ය නෙවෙයි. සමහර පොලිසිය අපි හඳුනාගෙන තියෙනවා හිතලම පරිගැනීම සඳහා බොරුවට කුඩුයි කියලා හඳුන්වා දීලා මිනිස්සු අත්අඩංගුවට ගත්ත අවස්ථා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගත වෙලා සිටින උදවිය, වයස්ගතව දුර්වලව සිටින උදවිය, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන දරුණු රෝගාබාධ වලින් පෙළෙන තැනැත්තන් මේ සිරගෙදර සිරගත වෙලා ඉන්නවා. ඒ තැනැත්තන් සම්බන්ධව සානුකම්පිතව කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරන්න මේ ප්‍රතිපාදන අනුව බලය ලැබෙනවා. ඒ සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නම් කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් කරහා එවැනි තැනැත්තන් පිළිබඳව සමාව ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කරොත් අපිට පුළුවන්කම තිබෙනවා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා ඒ වගේ සිරකරුවන්ට සමාව දීලා නිදහස් කරන්න. ඒ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. සමහර අය සම්බන්ධව නිර්දේශ මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒවා ජනාධිපති කාර්යාලයට යවපුවත් තියෙනවා. තව යවන්නත් කටයුතු කරමින් පවතින. දැන් බිග් මැච් විශේෂාංගය. රාජකීය සාන්තිය තෝමස් විද්‍යා අතර 144 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසි වාසය දින සාන්ත තෝමස් නායකයාගේ ආරාධනෙන් පළමු ඉනිම ආරම්භ කළ රාජකීයන්ගේ පළමු කඩලු හතර ලකුණු 63ක් තුල බෙද වැටුණා. අනතුරුව පිටිය එක් වූ රාජකීය නායක දසිස් මංජනායක සහ රමිරු මෙන්ඩිස් පස්වෙනි කඩුවලට ලකුණු 229ක වාර්තාගත සබත්තාවක් එක් කරමින් රාජකීයන් ප්‍රබල තත්ත්වයක් දක්වා අස්වා තිබුවා. වසර 27කට පසු නිල් මහා සටනේදී ශතකයක් වාර්තා කළ රාජකීය නායකයා බවට පත් වූ දසිස් මංජනායක ලකුණු 137ක් සහ රමිරු මෙන්ඩිස් ලකුණු 128ක් ලබා ගත්තා. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවි රස ක්‍රිකට් සිට ලකුණු සංඛ්‍යාව 326ක්. එසමගින් හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපේ අලුතම වන්නේ රාත්‍රී 9:55 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. ආයුබෝවන්.